අයිබෝවන් ඔබ රූපවාහිනී දිවාපත් ප්‍රකාශය සමගින් මම දිනුෂ පියදාස ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ මෙදින් පුරපසලසක පොහොය දිනේ නිමිත්තෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව දිවයිනේ වෙහෙර විහාරස්ථානවල පින්කම් රැසක් සඳහිරු සෑයේ හතරස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කෙරේ බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි හෙට ඇරඹේ ප්‍රථමයෙන් දේශීය පුවත් මැදින්පුර පසළොස්වක පොහොයාදායි ශාස්ත්‍ර ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ පොහොය දිනයක් ලෙස මෙය සැලකෙනවා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සුද්ධෝදන පියරජතුමාගේ රාජධානිය වූ කපිලවස්තු පුරයට පළමු වරට වැඩම කළේ අදවැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් විසිදහසක් වික්ෂූන් වහන්සේ සමග වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් බණාසා සුද්ධෝදන රජතුමා මාර්ගඵල ලැබුවේද අදවැනි දිනකයි රාහුල සහ නන්ද කුමාරවරුන් පැවිදි දිවියට පිවිසීම සහ බුදුරජුන් යශෝදරා දේවියගේ ගුණ දක්වමින් සඳකිඳුරු ජාතකය දේශනා කිරීමද මැදින් පොහොය දින හා සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක් ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳහෙලීම සඳහා බුදුරජාණන් වහන්සේ යමාමහා පෙළහර පෑවේද මැදින් පුර පසළොස්වක පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ දක්වනවා රූපවාහිනී සංස්ථාව වාර්ෂිකව සිදු කරන මොණසිරිපා වන්දනා පෝදා විකාශය මෙවර පැවැත්ුණේ 25 වෙනි වරටයි. බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සමාජ සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා විකාශය කෙරුණේ ශ්‍රී පදස්ථානයේ සිටයි. අද සවස රෝසමල් පූජාවක් සහ දේව පූජාවක් ද සිදු කෙරුණා. ජාතික රූපවාහිනියේ 36 වෙනි සංවත්සරයයි මේ වර්ෂයේදී සමරන්නේ. අනුරාධපුර සඳහිරු සෑයේ හතරස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීම අද සිදු කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. දශක තුනක් පුරා පැවති යුද්ධයේ අවසන් කොට එහි ජයග්‍රහණය සනිටුහන් කිරීමේ අරමුණින් එවකට ජනාධිපති වත්ම නග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව සඳහිරු සෑය ඉදි කිරීම ආරම්භ කෙරුණා. त्रिविध हमदा सामाजिक सह सिविल आरक्षक बलकाय श्रमदायक सिधुकिरण मेम महापुण्यकर्मी सदहा मूलिकत्वेगिन क्रियाकले इवकट आरक्षक लेखम सह वत्मन जनाधिपति गोटाबे राजपक्षे मेतितुमाय तिस्वसरक युद्धे दे मियगी रणवीरवान सिहिकिरीम पिनिसिधिकिरण मेम महादागब अडि देसियासु एकक उसकिन युक्ताय एय देवनि वन्ने ऐतिहासिक रुवन्वेली महासायट पमनाय වසර 1600කට පසුව දිවයිනේ ඉදිකරන විශාලතම දාගැබ මේ වන අතර නවීන තාක්ෂණයෙන් මෙරට සිදු කරන විශාලතම චෛත්‍ය කර්මාන්තයද මේ වනවා. වසර 30ක යුද්ධයේ කේන්ද්‍රස්ථානයක් ලෙසයි අනුරාධපුරය සැලකෙන්නේ. එම නිසා මෙම මහා ස්තූපය අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම් කළා. සඳහිරු සෑයේ හතරස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට ජනතා නියෝජිතයින් ආරක්ෂක අංශ සමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සඳහිරු සෑය කියන නම මේ සෑයට තබා තිබෙන්නේ කලින් මේකට යෝජනාව ආවේ රණවිරු සෑය කියන නමුත් ඉරහඳ පවතින තාක්කල් මේ රණවිරුවන් රටට කරපු සේවය මතකයේ පවතිවා කියන අදහසින් තමයි මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේට සඳහිරු සෑය කියන නම ආවේ ඇත්තටම මේ චෛත්‍ය රාජානන්ට අපි සඳහිරු සෑය කිව්වට ඇත්ත වශයෙන්ම මෙය කලගුණ සැලකීම සඳහා ඒ කියන්නේ රණවිරුවන් මෞබි වෙනුවෙන් ජීවිත පූජා කළා අතපය ඇස්කම් නාසා සිරු කොටස් පාසා කළා කරන ලද ඒ මහා කැපකිරීම වෙනුවෙන් කලගුණ සැලකීම සඳහා කරන ලද කාර්යයක් නිසා මේකට කලගුණ සෑය කිව්වත් මං හිතන්නේ ඒකේ වරදක් නැහැ මැදින්පුර පසළොස්වක පොහොය ආදායි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ පොහොය දිනයක් ලෙසයි මේ සැලකෙන්නේ සිද්ධාත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සුද්ධෝදන පියරජතුමාගේ රාජධානිය වූ කපිලවස්තුපුරයට පළමු වරට වැඩම කළේ අද වෙනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා 20000ක් භික්ෂූන් වහන්සේ සමග වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සුද්ධෝදන මහරජතුමා මාර්ගඵල ලැබුවේද අද වෙනි දිනකයි
राहुल सह नंदयन कुमार वरुण पेविद्दीवीट पिविसीम बुदुरजनन वहन्से यशोधरा देवीगे गुण दक्वमिन संदकिंद्रु जातके देशना किरीमद मेदिन पोह दिन संबंध तमत् सिदुवीम किहिपयक् वनवा शाक्य वंशिकयन्गे माने बिंदहेलीम संदहा बुदुरजनन वहन्से यमा मह पेलहर पैवेद मेदिनपुर पसलोस्सक पोह दिनेक बव शासन इतिहासे संदहान जातक रूपवाहिनी वार्षिकव सिदुकरण मुनिसिरिपा वंदना पोदा सजीव विकाशे विवर पवत्वेन्नी 38 वेनी वरटाई बुद्ध पूजा धर्मदेशना धर्म साकच्छा समाज सत्कार ऐतुलु वेरसनहन रसक अद दवस पुरा श्रीपादस्थाने सिट विकाशे केरनवा श्रीपादस्थानाधिपति पूज्य बेंगमुए श्री दम्मदिन हिमियन्गे अनुशासकत्वेनुई पिंकम संविधान केरेन रूपवाहिनी संवत्सरिक रोसमल पूजाव ऐतुलु पिंकम रसकद मीट ऐतुला සෑම පොහෝ දිනකම සංවිධානය කරන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 208 වැන්න අර්ලීගහ මන්දිරයේදී අද උදේ පැවැත්ුණා. ඒ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන් මෙවර ධර්මදේශනාව පවත්වන ලද්දේ බීතිරිගල නිස්සරණ වනයේ ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටාචාර්ය පූජ්‍ය උඩ ඉරියගම ධම්මජීව හිමියන් විසින්. අනුරාධපුර රුවන්වැලි මහසෑ පූජා භූමියට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේ ඇති පොලිස් මුරපොලාසල සිට මාර්ගයේ සහ සලපතල මළුවේ ලනු පැදුරු එලීමක් පසුගියදා සිදු කෙරුණා. මේ සඳහා මහර්ගම පමුණුගම් ප්‍රදේශවාසීන් මෙන්ම විදේශගතව සිටින පුජ්‍යලින්ද ආධාර ලබා දී තිබෙනවා. 2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් සීලුම ශ්‍රේණී හෙට ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව පාසල්වල කටයුතු සිදු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. පාසල් පිහිටි යම් ප්‍රදේශයක් හුදකලා කළහොත් අදාළ කාල සීමාව ඉක්ුත් වන තුරු එම ප්‍රදේශයේ පාසල් පමණක් తాවකාලිකව වසාදීමේට පියවර ගැනෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක් ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීමට පසුගිය සතියේ දින 3ක් වෙන් කර තිබුණා. නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය උපැන් වීමට සුදුසු ක්‍රියාකාරකම් වල යෙදවමින් පාසල් ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීම යෝග්‍ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. පුද්ගල දුරස්ථ භාවයේ ආරක්ෂාවන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ග උපදේශ සටහනක්ද පාසල් වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව සිසුන් 15 දිනක් දක්වා සිටින පන්ති සතිය සෑම දිනකම පැවැත්විය යුතු වනවා. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුයි. සිසුන් 30ට වැඩි පන්ති කණ්ඩායම් 3කට බෙදා පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි. පාසල් ආරම්භ වීමත් සමග සෞඛ්‍ය නීති රීති තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. කොවිඩ් අවදානම අපේ රටෙන් තාම ඉවත් වෙලා නැහැ. ඒ අවදානම ඒ ආකාරයටම තිබෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහනය කරන ප්‍රවාහන සේවාවල රියදුරන් කොන්දොස්තර වරුන් මේ ගැන වැඩි අවධානයකින් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා. සෑම විටම පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය රීති උපරිම වශයෙන් ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න, ඔවුන්ට මුහුණු ආවරණ ගලවගෙන ඉවත් කරගෙන වාහනවල ගමන් කරන්න ඉඩ දෙන්නට එපා. යම් අවස්ථාවකදී සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය නොකරමින් දරුවන් ප්‍රවාහනය කළොත් එම බස් රථවල රියදුරු ඒ වගේම සහායකින් සහ බස් රථවල අයිතිකරුවන්ද යම් නීතිමය වගකීමකට බැඳෙනවා. ලංකාවේ වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක් සිටින්නේ පාසල් තිබෙන්නේ බස්නාහිර පළාත් තුළ. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් වමින් සියලු පාර්ශ්වකරුවන් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. ඒ අනුව සමස්ත දිවයිනේම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අප්‍රේල් මාස 9 දිනෙන් අවසන් වන අතර දෙවන වාරය සඳහා නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් මාස 19 දිනයි. දකුණු ආසියානු කලාපයේ විශාලතම තරුණ ස්වේච්ඡා වැඩසටහන ලෙස සැලකෙන වොලන්ටියර් SLD ව්‍යාපෘතිය ඊ ආරම්භ කෙරුණා. සමාරම්භක උත්සවය පැවැතුනේ කතරගමදී. ඒ අමාත්‍ය ඩාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඒ සංවිධානය කෙරුණේ 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීවයි. ව්‍යාපෘතියට යෞවන සමාජ, යෞවන සේනාංක සහ වෙනත් තරුණ සංවිධානවල සමාජිකයන් එක් වුණා. සෑම මාසකම අවසන් සෙනසුරාදා මෙම ව්‍යාපෘතිය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙමගින් මානව සම්පත ගොඩනැගෙන අතර ක්‍රියාශීලී පුරවැසියන් පිරිසක් බිහි කිරීමට හැකිවන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ. ව්‍යාපෘතියට වසරක් සපිරන දින ඊට ස්වේච්ඡාවෙන් දායක වූ පුජ්‍යලයන් ඇගීමට ලක් කරනවා. ලබන අප්‍රේල් හෝ මැයි මාස දකුණු ආසියාව කේන්ද්‍ර කරගනිමින් අන්තර්ජාතික මට්ටමින් වැඩසටහනක් සංවිධානය කොට සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට පියවරගෙන ඇතැයි අමාත්‍යවරයා කියා සිටියා.
විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ නව තරුණ සංවිධානයක් හදනව නෙවෙයි හැබැයි මේ රටේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලු දෙනාටම ස්වේච්ඡා කිරීම සඳහාත් උන්ව ඇගීමක් කිරීම සඳහාත් සමාජ සේවය කිරීම සඳහාත් වෙන් වූ දිනයක් විදිහට මේ දිනේ අපි කටයුතු කරන බලාපොරොත්තු වෙන මේ උද්‍යෝගෙම මේ උනන්දුම හැම මාසෙකදීම තමන්ගේ යුතුයකම වගකීම සමාජෙට ඉටු කරන්න. නැත්නම් අපි හැමතිස්සෙම අපි අයිතීන් ගැන කතා කරන රටක අයිතීන් ගැන කතා කරන සමාජයක තමන්ගේ වගකීම ගැන කතා කරන්නත් අපේ රටේ අනාගත පරම්පරාව හුරු කරන්න ඕනේ කියන දැඩි විශ්වාසය අපි ඉන්නවා. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ නියමුවන් රහිත ගුවන් යානා මෙරට දීම නිෂ්පාදනය සාර්ථක ප්‍රතිඵලත් කරගෙන තිබෙනවා. 2017 වසරේදී අකර්මණ්‍ය උමේ ව්‍යාපෘතිය අදවර විට යලි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නව ගමනක අපි ඒ සඳහා ආවා කළුතර කටුකුරුද්ද ගුවන් හමුදා කඳවුරට. අද රාත්‍රී 8ට සම්බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ දෙමාපියන්ට උපහාර පිණිස ඉදි කෙරෙන මිහිදු නිවහන නිවාස ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ඊයේ පැවැත්ුණා. ඒ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති රාජමහා විහාරස්ථානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය නිවාස සහ ගොඩනැගිලි කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. නිවාස වැඩසටහන ආරම්භ කරමින් අනුරාධපුර සාලියපුර බුද්ධන්නේගම ප්‍රදේශයේ ඉදිවන නව දිවසට මුල්ගල තැබීම මෙහිදී සිදු කෙරුණා. ඒ සිදු කෙරෙන්නේ පූජ්‍ය බුද්ධන්නේගම අස්සජී ස්වාමින් වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන්. මෙහි පළමු අධිරටතේ දිවෙනපුරා නිවාස 2000ක් ඉදි කෙරෙනවා. අපි මේ මිහිඳු නිවහන වැඩසටහන ගරු අග්‍රාමාත්‍යතුමාට අපේ ඉඳුරාගාරයේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ කියපුවාම ගරු වගමැතුමා මාසයක් යන්න ඉස්සලා වැඩ පටන් ගන්න සකස් කරලා දුන්නා. ඒ නිසා අපි ඔබ තමුන් වහන්සේලාගෙන් ඉල්ලන්නේ අපේ හාමුදුරුව කිව්වා කීයක් දුන්නත් දරුවෝ දෙන්නේ නැහැ අම්මලා තාත්තලා කියලා. හැබැයි සාසනයට දුන්නා. සාසනේ උන්නතිය වෙනුවෙන් දුන්නා. බෞද්ධ සාසනේ උන්නතිය වෙනුවෙන් දරුවෝ දායාද කරපු දෙමව්පිය වෙනුවෙන් වගේම භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඒගොල්ල වෙනුවෙන් කුමක්ද කරන්න කියන එක වර්තමාන ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු කළා. අන්න සෞභාග්‍ය දැක්ම තුල තියෙනවා බෞද්ධ සාසනය ඒ වගේම භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඒ කරන කාර්යභාරයන් ඒක එක කොටසක් විදිහට තමයි මේ මිහිඳු නිවහන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ලක්ෂ 12000ක් මේ වෙනුවෙන් මේ වසරේ අපේ හාමුදුරනේ අපි වෙන් කරලා තියෙනවා නිවාස අමාත්‍යාංශයෙන්. රටට අමාරුයි, ලෝකෙට අමාරුයි, අනිත් රටවල් වලට අමාරුයි, ආර්ථික දුෂ්කරතා තියෙනවා. මොන දේ තිබුණත් මේ ශාසනය රැකුණොත් තමයි රට රැකෙන්නේ කියන ඒ විශ්වාසය ගරු අග්‍රාමාත්‍යතුමා ළඟ තියෙනවා. ඒ නිසා කඩිනමින් මේවා ඉවර කරන්න කියලා අපිට උපදෙස් දීලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභී ස්වාමින් වහන්සේගේ දෙමාපියන් 70 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනාචෙක්පත් ප්‍රදානයේ මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවාගෙනුණු නාවිකයින් 377 දෙනෙකු මූලික පුහුණු අවසන් කොට ඊයේ විසිර ගියා. විසිර යාමේ පෙරපාලේ පැවැත්ුණේ මැදවච්චය පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ සරඹ පිටියේදී. ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 241 වෙනි බඳවා ගැනීම යටතේ ඔවුන් පුහුණුව ලැබුවා. විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ රියාඩ්මිරාල් උදේහෙට්ටි ආරච්චි. විශිෂ්ටතම ආධුනික නාවිකයා ලෙස RNMW ජයතිරක කුසලාන හිමි කරගත්තා. සියලු විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයා වූයේ NW දිසානායකයි. හොඳම ඉලක්කකරුට හිමි කුසලානේ MK බස්නායක විසින් හිමි කරගනු ලැබුවා. විචිත්‍රවත් සරම සංදර්ශනයකින් හා සංස්කෘතිකාංගවලින්ද උත්සවයේ අලංකාරවත් වුණා. හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙකු වූ දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 49 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් සැමරුම් වැඩසටහන රැසක් සංවිධානය කරනවා. කොස්ගම බොරලගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන ස්මාරකයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. පිලිප් ගුණවර්ධන මහතා 1972 මාර්තු 26 වෙනි දින දැයින් සමුගත්තා. පිලිප් ගුණවර්ධන මහතාගේ 49 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් තවත් සැමරුම් වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්ුණා. මහා සංඝරත්නයේ කථානායක මහින්දයාප අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ව්‍යවස්ථාවට එක්ව සිටියා.
දෙනියාය පච්චපරම වොලිබෝල් ක්‍රීඩාංගණය පසුගියදා ජනතා ආයතනය පත් කෙරුණා. එහි දිවා රාත්‍රී තරඟ පැවැත්විය හැකි. දෙනියාය වොලිබෝල් ශූරතා තරඟාවලිය අවසන් මහා තරඟයේ පැවැතුනේ අමාත්‍ය නලසලහ පෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මීටෙක්ව සිටියා. විනාශ කරනවා කියලා ගෝඨාභය ජනතාවට නොඑක් චෝදනා කරනවා අපේ ආණ්ඩුවට චෝදනා කරනවා මේ රටේ පරිසරය රැක ගන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඉතිහාස කෞරවත්ම කරපු දේ අද ගෝඨාභය ජනතාවා නායකත්වය දෙනවා පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් අපි ඊයේ දවසේ සූර්ය බලයෙන් ලංකා පුරා ගමේ විදුලි බලාගාර 7000ක් හදන්න ඊයේ අපි ටෙන්ඩර් එක ගන්නවට පටන් ගත්තා ඊයේ දවසේ විතර කුඩා බලාගාර 880කට ටෙන්ඩර් ගැනේවා ලංකා ඉතිහාසයේ අවුරුදු 20ක් තිස්සේ අපි 16 16 කියලා කතා කරගෙන හිටියා ජාතික පද්ධතියට එකතු වෙලා තිබුණේ මෙගාවොට්ස් 417යි ඊ දවසේ විතරක් ආණ්ඩුවක් ඉදිරිපත් කරා මෙගාවොට් 700 ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා ආර්ථිකයක් මේ රට තුළ නිර්මාණය කළා මේ තරුණ තරුණියන් ක්‍රීඩාවෙන් ලෝකේ ජය ගන්න පුළුවන් මාවත ගොඩනැගීම සඳහා ගෝඨාභය රාජපක්ෂ කරු ජනාධිපතිතුමාගේ මේ ආණ්ඩුවෙන් ක්‍රියාමාර්ග අරගෙන ඒක ආණ්ඩුව මෙච්චර වැඩ කරලත් ක්‍රීඩා පිටි හදනවා පාරවල් හදනවා ගෙවල් හදනවා නාගරික සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරනවා ජනාධිපතිතුමා ගමෙන් ගමට යනවා මේ ප්‍රශ්න විසඳන්න අවුරුදු ගණනක් මේ ප්‍රදේශවල විසඳන්න බැරි වෙච්ච ගැටලු විසඳීම සඳහා ජනාධිපතිතුමා लंकावे प्रथम पुरवर विश्वविद्यालय कैगल पिन्नवल प्रदेश स्थापने के पिन्नवल संचार कलापे सीवहाल गोडनगिल केसंदा युदागेनवा राज्य माते खनक हेरत महतागे इल्ली मक परदि एसिदु केरेन्ने आंडुकार टिकिरी कोब्बै कडुव सह राज्य माते विशेषज्ञ वैद्य सीता अरंपुलयान महात्महात्मींद इटे एक्वसिटिया इटे वेनकेरु मुदल रुपयाल मिलियन 127 वारी सौभाग्य वेडसटहन यटते एतुमल पिटिय कोन्नैव संवर्धने किरीम ईए आरंभ केरुणा ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 59ක්. රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, රොෂාන් රණසිංහ යන මහතුරුන් දෙම අවස්ථාවට එක්ව සිටියා. ව්‍යාපෘතිය 6 මාසකින් අවසන් කිරීමට නියමිතයි. කොස්පැල දසලක්ෂයක් රටපුරා රෝපණය කිරීමේ ජාතික වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් නියම වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය නාල ගොඩේවා මහතාගේ ප්‍රධානත්වයෙන් කොස් නිෂ්පාදන පිළිබඳ මෙහිදී වැඩි අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකා රූපాయని සංස්ථාවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකා විනිතා කරුණාරත්න මහත්මිය පසුගියදා විශ්‍රාම ගියා. ඇයට ප්‍රණාමය දැක්වීමේ උත්සවයක් සංස්ථා පරිසරයේදී පැවැත්ුණා. කිස්තුම් වසරක් ජාතික රූපాయని සේවය කළ විනිතා කරුණාරත්න මහත්මිය ආලක බන්දාව සුභානිර්වාත් ඍදී නිම්නයේ ඇතුළු වැඩසටහන් රසක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. දිවයිනේ විවිධ සම්මාන උත්සවවලදී ඇයගේ නිර්මාණ රසක් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. අය විශ්‍රාම යාම වෙනුවෙන් සංස්ථා පරිශ්‍රයේ පැවති උත්සවයේදී රූපాయని සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල යන මහතුරුන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියා. මේ අතර අය වෙනුවෙන් උපහාර උත්සවයක් කලාකරුවන් විසින් සංවිධානය කරනු ලැබුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී. විසයි විසේක යලි නැගිටි මුශේෂාංගයේ දැන් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග සුළු හා මහ පරිමාණ දෙයන්ශේම බොහෝ ව්‍යාපාර తాවකාලිකව වැසී ගියා. ඊට සාමාන්‍ය ජනයා සමග ඍජුව ගනුදෙනු කරන ආහාර පාන අලවිසල්ද ඇතුළත්. මෙම ව්‍යාපාර తాවකාලිකව නතර කිරීමට සිදුවීම නිසා ව්‍යාපාරිකයාට පාරිභෝගිකයාට මෙන්ම ආහාර පාන අලවිසල්වල රැකියාවේ නිරත වූවන්ටද ගැටලුවක් වුණා. ඔබ මේ දකින ආහාර අලවිසලේ හිමිකරු සිදුකලේ සුළු ආහාර වර්ග සකස් කර විකිණීම. ඔහුගේ ව්‍යාපාරයටත් කොවිඩ් වසංගත තත්ත්වය බලපෑවා. නමුත් ඔහු යලි තම දෛනික ව්‍යාපාර කටයුතු කඩිනමින් ආරම්භ කළා. ඒ නව ක්‍රමවේද කිහිපයක් මහඳුන්වා දෙමින්.
කොවිඩ් වසංගත සමයට පෙර අනුගමනය කළ තම ව්‍යාපාරික ස්ථානයේ සිටම පාරිභෝගිකයාට ආහාර ලබා ගැනීමේ පහසුකම වෙනුවට ආහාර ලබා දීම ඇනවුම් වලට පමණක් ඔහු සීමා කළා. දැන් ඔහුගේ වෙළඳසල තුල පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවසෙන්නේ නැහැ. කොරෝනා ඉන්නේ ඉස්සෙල්ලා දැන මේස දෙයක් දාලා කෑම කන්න පුළුවන් විදිහට හදලා තිබුණේ. කොරෝනා වලින් පස්සේ මෙතන ඉදිරියෙන් වහලා අනුම් පමණක් බාර අරගෙන කරන්න පටන් ගත්තා. ඒගොල්ලන්ටම වාසිය තියෙනවා මේ ප්‍රශ්නේ මත මුදල් ගන්න වෙන කෙනෙක්. හැමදෙස්සෙම එක්කෙනෙක්ගේ මුදල් ගත්තාම සෝදනවා. ඒ කස්ටමර්ට රස්තියාදුවක් ඉන්නේ නැහැ මෙතනට ආවට පස්සේ නියමිත වෙලාවට කෑම ටික ලබා දෙනවා ගිනියන්න. එක් රෝග වීම ඇත්තටම අඩුයි. කොවිඩ් තත්ත්වයක් එක්ක බොහෝ ව්‍යාපාර අතරමඟ නැතර වුණා. මේ ව්‍යාපාර නැවතුණ තැනින් යලි ආරම්භ වෙලා විශේෂයෙන්ම තමන්ගේ ව්‍යාපාරික ස්ථානය තුල පුද්ගලයන් එක්රොක් වීම වළක්වා ගැනීමට නව ක්‍රමවේද භාවිතා කරමින් එකිනෙකා අතර පරතරය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් දැත් නිතර පිරිසිදුව තබා ගනිමින් මුහුණු ආවරණ සේවා සපයන්නා වගේම පාරිභෝගිකයන් පැලඳා ගනිමින් මේ ගනුදෙනුව කරගෙන යාමේදී අනිවාර්යයෙන්ම හෙට දවසේ ඔබට ජය ගන්න පුළුවන්. सीनियर लीग वॉलीबॉल सा दलपंदु तरंगावली हंदुनादी में माधि हमवाक ये महानवर दीप वैतुना ए अमात्य केहली रबुकल महतागे प्रधानत्वेन सीनियर लीग वॉलीबॉल हा दलपंदु तरंगावली दिगन गृहस्थ क्रीडांगणेदी अप्रैल मास 10 वेनिदा आरंभ विमर नियमितय ए अवसान वन्ने ऑक्टोबर मास 31 वेनिदिनाय बहानूर दिश्रिक्के प्रादेशिक लेखम कोट्टास 20 किन दलपंदु सह वॉलीबॉल तरंग सदा कंडायम 40ක් ඉදිරිපත් වනු ඇත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව තරඟාවලිය පැවැත්වීමට කටයුතු දා ඇති බවයි මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් කීර්ති මහතා කියා සිටියේ. තරඟාවලියේ නිල සලකුණ හා ත්‍යාග හඳුන්වා දීම අමාත්‍ය කෙහෙළි රමුක්කැල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාසල් 5කට හා ක්‍රීඩා සමාජයකට ලක්ෂ 2.5 බැගින් උපකරණ කට්ටල බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. ඒ ක්‍රීඩා පුවත සමගින් අපේ දිවා පුවත් ප්‍රකාශය නිමවටපත් වෙනවා රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. I want.